නිදහසින් පසු මෙරට ක්‍රියාත්මක කළ දැවැන්තම සංවර්ධන විප්ලවයේ නිර්මාතෘ වූ ගාමිණී දිසානායක කන්ද උඩරටින් ශ්‍රී ලාංකීය දේශපාලනයට දායාද වූ අති විශිෂ්ටතම චරිතයක් ඒ බව මෙරට ඉතිහාසය තුළ සාක්ෂි සහිතව සටහන්ව තිබෙනවා. ගාමිණී දිසානායකයන්ගේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කෘෂි, වාරි, ධීවර, නගර සංවර්ධන, ජලවිදුලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් එකවර මුළු රටම පෝෂණය කළා. ලෝකයේම මවිත කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් සිය පරිචය පෙන්වූ ගාමිණී දිසානායක ඉනුත් නොනැවතී මෙරට ජාතික සංහිඳියාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ක්‍රීඩාව නැංවීමට අප්‍රතිහත මෙහෙයක් ඉටු කළා. දේශපාලන ඉතිහාසය තුළ කිසිදු කළු පැල්ලමක් නොතැබූ ගාමිණී පරිණත විනයගරුක ගෞරවනීය දේශපාලන චරිතයක්. අප මේ මොහොතේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට හා පොදුවේ රටටම වටිනා ආදර්ශයක් වූ ගාමිණී වැනි පරිණත දේශපාලන පෞරුෂයක් අවශ්‍ය කරන යුගයකයි. ගාමිණීගේ පරිචය, දැක්ම, විනය ගරුකුටගත් ජනතා නියෝජිතයන් අවශ්‍ය වූ යුගයකටයි. මහවැලියමෙන් රටම පෝෂණය කළ හැකි මහා සංවර්ධන සංග්‍රාම දියත් කළ යුතු යුගයකටයි. නවීන් දිසානායක, ගාමිණී දිසානායක හා ශ්‍රීමා දිසානායක පවුලේ වැඩිමලාය. මයන්ත දිසානායක හා වරුණි දිසානායකගේ වැඩිමල් සහෝදරයාය. වත්මන් පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණියගේ සදාදරණීය ස්වාමියාය. දරුවන් දෙදෙනෙකුගේ දයාබර පියාණන්ය. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද, රාජකීය විද්‍යාලයෙන් ද්විතීයි අධ්‍යාපනයද හැදෑරූ නවීන් දිසානායක එක්සත් රාජධානියේ සසෙක්ස් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා ගන්නේය. අනතුරුව මිඩල් ටෙම්පල්හි බැරිස්ටර්වරයෙකු ලෙස පත්වන හෙතෙම ලන්ඩන් සරසවියෙහි මූල්‍ය හා මූල්‍ය නීතිය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගන්නේය. නවීන් දිසානායක සිය මුත්තණුවන් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඇන්ඩ්‍රූ දිසානායකයන්ගෙන්ද, විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂකයෙකු වූ සිය පියාගෙන්ද දේශපාලනය කියවා ගන්නේය. 2000 වසරේ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේය. අපි මේ කණ්ඩායම හැඟීමකින් වැඩ කරන්න අවශ්‍යයි. අපි අතර වෙන්වීම් තියෙන්න බෑ, මතවාද තියෙන්න බෑ. අපි අතර මතවාද තියෙනවා නම් ඒ සාකච්ඡා මාර්ගයෙන් අපි ඒ විසඳා ගත යුතුයි. විශේෂයෙන්ම තමුන්නාන්සර දන්නවා අපේ පක්ෂය තමයි සෝෂල් ඩෙමොක්‍රටික් කියන වචනේ මේ රට හඳුන්වා දුන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී දේශපාලන පක්ෂය, විවෘත ආර්ථිකය පිළිගන්නා දේශපාලන පක්ෂය, ඇත්ත වශයෙන්ම විවෘත ආර්ථිකය මේ රට හඳුන්වා දුන්නේ අපේ පක්ෂය. ඒ ප්‍රතිපත්තිය කවුරු වෙනස් කරේ නැහැ. අපි එහෙනම් මේ විවෘත ආර්ථිකය තවත් පෝෂණය කරලා ශක්තිමත් කරලා එම විවෘත ආර්ථිකයෙන් එන ප්‍රතිඵල, ඒ ශක්තිය, ඒ ජලය, ඒ ධනය පුංචි විනහට ලබා දීමට ඉතාමත් සරලව වැඩ කර යුතුයි. එතැන් සිට මේ දක්වා ක්‍රීඩා, සංචාරක, රාජ්‍ය කළමනාකරණ, ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන හා වැවිලි කර්මාන්ත ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවනු ලබන හෙතෙම කැපී පෙනෙන සංවර්ධන ව්‍යාපෘති රාශියක නියමුවා බවට පත්වේ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාව සිටියදී වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආයෝජන මණ්ඩලයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 200 සිට 800 දක්වා සිවුකුණයකින් වර්ධනය කිරීමට නවීන් දිසානායක සමත් වේ. උතුරු නැගෙනහිර පළාත්වල පොල් වගා කිරීම සහ පොල් ව්‍යාප්ත කිරීමේ විසල් මෙහෙවරක් අදවසේ සිද්ධ වීමට නියමිතයි. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුන්ගේ සංකල්පයකට අනුව අද දවසේ මේ කටයුත්ත ආරම්භ කිරීමට නියමිතයි.
උතුරු නැගෙනහිර දිස්ත්‍රික පහක් ආවරණය කරමින් අක්කර ලක්ෂයකට අධික භූමි ප්‍රදේශයක් පුරා පොල් වගාව ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දෙවන පොල් ත්‍රිකෝණය ස්ථාපනය කරන නවීන් දිසානායක වැවිලි සවිය දීප ව්‍යාප්ත වැඩසටහන මගින් වැවිලි ක්ෂේත්‍රයේ දැවැන්ත සුබවාදී පෙරලියක් ඇති කිරීමට සමත් වෙනවා. අමාත්‍යතුමනි, ඔබතුමන්ට මේ සංකල්පයේ ප්‍රායෝගිකත්වයට නැගීම තුළ දැන්න සතුට මට හිතාගන්න පුළුවන්. මම කැමති අද දවසේ මේ සිදු වුණ කාර්යය සහ ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙන කාර්ය පිළිබඳව ඔබතුමන්ගෙන් දැනගන්න. ඔය අත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපේ තිබෙන පොල් නිෂ්පාදනය දෙගුණයක් කරන්න. ඉතින් මේ කිරීමට අපිට සම්ප්‍රදායික පහතරට ඉඩම් වලින් ඉඩම් ප්‍රමාණය අපිට ලබා ගන්න බෑ. විශේෂයෙන්ම යුද්ධය කියන ඉතාමත් අමාරු ඒ කාර්කශක කාලය අවසන් කරලා උතුරු නැගෙනහිර ජනතාව ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරනවා තමාගේ කෘෂිකර්මය දියුණු කරගන්න. එම නිසා අපි හිතන්නේ දීර්ඝකාලීන සැලසුමක් හදලා ඉතාමත් ප්‍රායෝගිකව ඉතාමත් ඉක්මනින් දෙවෙනි පොල් ත්‍රිකෝණය මේ රටේ පටන් ගන්න. සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙමින් දෙස් විදෙස්තේ වෙළඳපොළ රැක ගැනීමටත් වර්ධනය කිරීමටත් උපාය මාර්ගිකව ක්‍රියා කරන ඔහු කුඩා තේවතු සංවර්ධනය කරමින් ජාතික නිෂ්පාදනයට කුඩා තේවතුවල දායකත්වය සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට සමත් වෙනවා. දළුබරට ගෙවීමේ ක්‍රමය හරහා මාසිකව රුපියල් 50,000ක්ම වූ ආදායමක් ඉපයීමට කම්කරු ප්‍රජාවට අවස්ථාව උදාවන්නේද නවීන් දිසානායකයන්ගේ සංකල්පයකට අනුවයි. වැවිලි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම, අගයකතු නිෂ්පාදන හරහා විදේශ විනිමය උත්පාදනය නැංවීම, ආකල්ප හා ඵලදායිතා නැංවීම මගින් වැවිලි ක්ෂේත්‍රය හා නව පරපුර බද්ධ කිරීම, වැවිලි කළමනාකරණය පිළිබඳ උපාධියක් පිරිනමන දිවයිනේ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවීම නවීන් දිසානායකයන්ගේ දැක්ම හා මෙහෙවර සඳහා වන මෑත කාලීන නිදසුන් කිහිපයක්. මහවැලි මහා සෑය පිළිබඳ සීපියාගේ සිහිනය ගැඹීර ස්වරූපයෙන් අවසන් කොට සීපියානන්ටත් මුළු මහත් දේශයටමත් ආඩම්බරයක් වූ නවීන් දිසානායක බොහෝ දෙනා හැඳින්වූයේ අපේ කාලයේ දුටුගැමුණු ලෙසයි. යල් පැනගිය අදහස් වෙනුවට නවලොවට ගැලපෙන ආර්ථික හා සමාජීය එළඹුම් කරා යොමුවන උගත්කමත් බුද්ධිමත් බවත් හැදියාවත් දේශපාලන පරිණතියත් නිසාම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට නවීන් දිසානායක පත්වනවා. ඒ නායකත්ව මණ්ඩල සමාජික ඡන්දයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයද ලබා ගනිමින් නව නායකත්වයක් සමග ඉදිරි ගමනකට සූදානම් වන එක්සත් ජාතික පක්ෂයේ සෑම ස්තරයකම වැඩිම විශ්වාසයක් දිනා ගැනීමට සමත් සිටින නවීන් රට මේ මොහොතේ ඉල්ලා සිටින ගමටත් රටටත් ලෝකයටත් ගැලපෙන නායකයා ලෙස සිය සුදුසුකම් පෙන්වීමට සමත් සිටිනවා. සංවර්ධනය ගමට ගෙනියන්න පුළුවන්. මේ රට ආසියාතිකරයේ මුතුඅට කරන්න පුළුවන් නායකයෙක් ජනාධිපතිවරයෙක් අපිට අවශ්‍යයි. අකාලයේ රටට අහිමි වූ ගාමිණී දිසානායකයන්ගේ ගුණ සුවඳ, ධෛර්යය හා ජවය එක්තැන් කොට ඔහු නැවැත් වූ තැනින් ඔහුගේ පුතු යළි අරඹන තෙක් හෙටක් පතන සුවහසක් ජනයා බලා සිටිනවා.